හැලෝ ළමයි අද අපි කතා කිරීමට බලාපොරොත්තු වන්නේ අභිඥාන ශාකුන්තල පෙළ රචනයේදී කාලිදාස කර ඇති ප්‍රධාන වෙනස්කම් පිළිබඳවයි. එහෙනම් අපි යමු අද පාඩමට. ශාකුන්තලෙහි මුඛ්‍ය මූලාශ්‍රය වන මහාභාරත උපාඛ්‍යානයෙහි සිද්ධිදාමේ සහ කාලිදාසගේ නාට්‍යයේ සිද්ධිමාලාවන් හොඳින් විමසා බලන විට කාලිදාස අභිඥාන ශාකුන්තලයේ නාට්‍ය රචනයේදී කර ඇති වෙනස්කම් සහ රචකයාගේ නිර්මාණ කෞශල්‍යය මැනවින් හඳුනාගත හැකි වෙයි. මහාභාරතයේ එන මුල් පුවතට වෙනස්කම් කිරීම වඩාත් විශ්වාසනීය තත්ත්වයට ගෙන ඒමට කාලිදාස සමත් වෙලා තිබෙනවා. මුල් කතාවට අනුව රජු අසපුවට එන්නේ තම පිරිවර සමගින්. නමුත් ශාකුන්තලෙහි රජු අසපුවට එන්නේ තම පිරිස මගහැරි හුදකලා වීමත් සමගයි. මුල් කතාවේදී ශකුන්තලා තම උපත පිළිබඳ තොරතුරු රජුට විස්තර කර දෙනු ලබයි. එක් අතකට ලැජ්ජාවට තුඩු දෙන එම කතාව ඇගේ මිතුරියන් ලවා රජුට ඉදිරිපත් කරවීම මගින් කාලිදාස මුල් පුවත අපූරු ආකාරයෙන් ගොඩනගාගෙන තිබෙනවා. මුල් කතාවට අනුව කන්වරිෂි පළමෙල නෙලන්නට ගොස් සිටි කාලය තුළ දුෂ්‍යන්ත රජු ශකුන්තලාගේ පුවත අසා ඇයව ගාන්ධර්ව විවාහයක් සඳහා පොළඹවාගෙන තිබෙනවා. වනයෙහි වැඩුණු ලැජ්ජාශීලී කුමරියක් එසේ එකවර පොළඹවීමේ අස්වාභාවිකත්වය මගහරවා ගන්න කාලිදාස කන්වරිසි මාස කිහිපයකට සෝම තීර්ථයට ගිය බව පවසනවා. මේ අතර රකුසන් තවුසන්ට බාධා කරනු ලබනවා. එම බාධා මැඩලීමට රජු තවුසන් හා නතරව සිටිනවා. ඒ ආකාරයෙන් ක්‍රමයෙන් රජු හා ශකුන්තලා අතර ආදරයක් ලියලා වැඩෙන්නට අවශ්‍ය කාලය හා අවකාශය ලබා දී ඔවුන් අතර සිද්ධ වන ගාන්ධර්ව විවාහය ස්වභාවිකව සිදුවන විශ්වාසනීය පුවතක් බවට පත් කරනු ලබනවා. මුල් පුවතේ ශකුන්තලා තම පුතු යුවරජු කරන ලෙස පවසන ආත්මාර්ථකාමී ඉල්ලීම කාලිදාස නාට්‍යයේදී ඉවත් කරනු ලබනවා. මුල් කතාවට අනුව දුෂ්චන්ත රජු නිසා ගැබ්ගත් ශකුන්තලා දරුවා ප්‍රසූත කරන්නේ අසපුවේ සිටයි. ඉන් අනතුරු පුතුට සය අවුරුද්දක් පසු වූ පසු රජු හමුවීමට යයි. එහෙත් නාට්‍යයේදී කාලිදාසයා නාට්‍ය රසය තීව්‍ර කරනු සඳහා ශකුන්තලා ගැබ්ගෙන සිටියදීම රජු වෙත යාමට සලස්වනවා. මුල් කතාවේදී රජු ශකුන්තලා හා දරුවන් රජමාලිගයට ගිය විට ඔවුන් නොහඳුනන බව පවසා බැනබදිනවා. නමුත් අහසින් ඇසෙන දිව්‍ය වාක්‍යයෙන් පසුව රජු පවසන්නේ තමා ශකුන්තලා හඳුනාගනු ලැබුවද නොහඳුනන බව පැවසුවේ තම පුත්‍රයාගේ ජන්මේ ලෝකයාගේ සැකයට භාජනය වීම වැළකීම සඳහායයි පවසනවා. මෙම සිද්ධිය දුෂ්චන්ත රජුගේ දුර්වලතාවයක් ලෙස පෙනී යනවා. නමුත් කාලිදාසගේ කෘතියට අනුව රජුට ශකුන්තලාව හඳුනාගත නොහැකි වන්නේ දුර්වාස ස්තෞසාගේ ශාපයේ බලපෑම නිසායි. එහෙයින් රජුගේ චරිතය කිසි ලෙසකවත් කෙලසෙන්නේ නැත. තමා නොහඳුනන ස්ත්‍රියකගේ ස්පර්ශයෙන් කෙලසීමට අකමැති බව පැවසීමෙන් රජුගේ චරිතයේ උදාරත්වයේද නාට්‍ය තුළින් ප්‍රකට වෙනවා. මුල් මූලාශ්‍රයට අනුව නාට්‍යයේ ඇත්තේ චරිත සතරයි. එනම් දුෂ්‍යන්ත, ශකුන්තලා, කන්න කසුප් තවුසා සහ භරත එම චරිත හතරයි. නමුත් කාලිදාසයන්ගේ නාට්‍යයේදී රසයට උචිත පරිදි චරිත ඒකරාශී කරගෙන තිබෙනවා. එහිදී අනුසයා, ප්‍රියන්වදා, දුර්වාස ස්තෞසා ආදී චරිත උදාහරණ ලෙස පෙන්වා දීමට පුළුවන්. මේ අතර කාලිදාස කළ වෙනස්කම් අතර දීවරයා හා බැඳුණු සිදුවීම, මුදුව පැලඳීම, ශාපය, දරුවා මුණගැසීම, දුෂ්‍යන්ත රජු අවසානයේ ශකුන්තලාගෙන් සමාව ගැනීම මෙන්ම අවසානයේදී මාර්ච ඍෂිතුමා ඔවුන් දෙදෙනාව විවාහයට පත්කනු ලැබීමෙන් නාට්‍ය රසවත් කරනු ලබනවා. මේ ආදී ලෙස මුල් කෘතියේ වෙනස්කම් වලට භාජනය කරමි කාලිදාසයන් නාට්‍යෝචිත ලෙස ශකුන්තලා නාට්‍ය රචනා කරලා තිබෙනවා. ඉතින් අද අපි කතා කරේ ශකුන්තලා පෙළ රචනයේදී මූලාශ්‍රයට කාලිදාස විසින් කරන ලද වෙනස්කම් පිළිබඳවයි. අපි ඊළඟ පාඩමෙන් නැවත හමුවෙමු.